සමන්තා චක්කවාාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සබන කාලු අයංබදන්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා සුපින්වත්න්නේ ඔබ අදත් බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි අද මෙවුතුම් ධර්ම දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනු ලබන්නේ. මහරගම ඇල්හේන පාර අරලිය වූයන අක හැටතුනින් හත දරණ නිවස්සේ පදිංචි,ෛද්‍ය අමර මාලිත් සහ මහත්මා සහ දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන නදුල මහත්මා ඇතුළු එංගලන්තේ ජීවත්වන තිසුන යන ඒ දරුවන් දූදරුවන් එකතුවෙලා දෙසැම්බර් මාසයේ ජන්මදිනේ දෙන තමාදරණය දෙමවුපියන්ට නිදුක්නිරෝගේ සුව දීර්ගායිුෂව ප්‍රාර්ථනා කරමින් මෙබඳු දේශනාවක් සිද්ධ කරන බව සිහිකරලා තියෙනෝ. ඒ අත්තන්ගේ අරමුණු සිහිකරලා දෙමව්පියන්ටද ඒ පිණුතුන්ටද ආශිරවාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නොත් දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය. බුදුරජාණන් වහන්සේ අපට මේ ලෝකයේ කාමස්වාදය අභිභවාගපු ඉතා විසිතුරු ධර්මම අනුක්‍රහයක් කරනවා. මේ ලෝකේ හරිම ආස්වාද ජනකයි ක ලපි හිතාගනින්න එනිසා අපේ හිතේතිය නො ඇහැ දිරියට එන රූපය අප ආස්වාදයක් ගෙනත් දේවි කියලා ඇහැ ඉදිරියට එන රූපය අපිට ආස්වායක් ගැල්ලා දෙනවත් තමයි එක බොරුවකුත් නෙමේ හැබැයි ඒ ඇහැ ඉදිරියට එන රූපය ගෙනත් දෙෙන ආස්වාදය පදනම් කරගන ආස්වාදයම හේතු කරගන පුද්ගලයට තැවින් වෙනවා එක තමයි අවදානම පුද්ගලට හඬන් වෙනෝ වැලපෙන්න වෙනෝ සෝසුසුම්හෙලන් වෙනවා ඒමනං අපි එකක් තේරුම් ගන්න අවශ්‍යයි ඒ තේරුම් ගන්න අවශ්‍යදේ තමයි ඇස ඉදිරියටන රූපය ආස්වාද ජනක බව ඇත්ත නමුත් රූපය යාස්වාදය දීර්ඝකාලිනෝ පවත්වන්න දක්ෂණෑ යාස්වාදය ආදීනව සහිතයි එකන ආසාදය අනිත්‍යතාවයට පත්වෙනවා විිපරිනාමීයට පත්වෙනවා එතකොට අර හැයිදිරියට ගෙනත් දුන්න රූපය ගෙනත් ආස්වාදය පදනම් කරගෙනම යාට අඩන්න වෙනවා වැලපෙන්න වෙනවා සෝසුසුම්හෙලන්න වෙනවා කඩා වැටෙනවා. මේ හැයිඉදිරිියයට එන රූපයෙන් ආස්වාදය හහිවීම අභිභවාගිහින් යම්කිසි අධ්‍යාත්මික ප්‍රවේශයක් තුළින් ආස්වාදය ස්ථාවර කරගන්න තැනක තමයි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය නවත්තන්නේ අපිට හුරු අපිට පුරුදු ඇැහැයි දිරිටෙන් ආස්වාදයේ හැඩතලය එක තමයි අපට වා දැනින් වඩා තුරු වෙලාතියෙන්නේ නමුත් පින්වත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඇහැ ඉදිරියට එන රූපයේ ආස්වාදය පරයාගිහින් අධ්‍යාත්මික ප්‍රවේශයක් තුළින් ලැබෙන ආස්වාදය මෙ පමණයි කියලා සයම් පංගුවක් දාහකින් පංගුවක්, දහදාහකින් පංගුවක් ලක්සේකින් පංගුවක් පිවිදිට වර්ග කරගන්න බැරිවිදිේ ස්ථාවරවෙච්ච නිවීම පදනම් කරගත්ත ආස්වාදනය ස්වභාවයක් අධ්‍යාත්මික ප්‍රවේය තුළ තියනු. කාමලෝකයෙන් ආස්වාදය හෙවීම තුලා පට තියෙන්නේ සාමාන්‍ය ලෝකය අවස්සාගැනීම මත ඇති වෙන ආස්වාදය. එකන අපි රාග අවස්සගන ආස්වාදයක් හොයනෝ. දේසේ අවස්සගන ආස්වාදයක් හයනවා. ෝහය අවස්සග ස්වාදයක් වන ඇතරම විශච ැ නෙයි සැබෑ ආස්වාදය තියෙන්නේ නිවිච්ච තැකයි සැබෑ ආස්වාදය තියන්නේ කියලා ධර්මයක් හුරු කරමින් භාවිතා කරමින් පුහුණු කරමින් නිවෙන ශ්‍රාවකය කොඩ තේරෙනවා. එතුට ඒ ආස්වාදය මේ අපි කතා කරන දහම් ආස්වාදය අධ්‍යාත්මික ආස්වාදය සෑම වෙලාවකම නිවීම මතනං ගොඩ නැගන්නේ එබඳු නිවීමක්, මරණින් එහා පැත්තේ මුුණ ගැහෙන එකක් නෙමේ එක තමයි විශේෂත්වය දැන් ඔබට ඇහැ ඉදිරියට එන රූපය මතා අආස්වාදය මේ මොහොතේ විදනය කරන්න පුළුවන් කන ඉදිරියට එන ශබ්දය මත ඔබට ඔබ තුළ ඇතිවෙන ස්පරසය පදනම් කරගන ඇති වන විඳීම පසපච්ඡය වේදනා කියන සීමා ට මේ මොහොතය අද්ද කියන්න පුළුවන් එමගේ ඔබට මේ වෙලාවේ ඉන්ද්‍රී ප්‍රත්්‍යක්ෂද නැද්ද ඉද්‍රී පනත්යක්ෂයි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අධ්‍යාත්මිකව උපදින ඒ ආස්වාද ජනක අධ්‍යාත්මික නිවීමේ ප්‍රවේශය මරණ ්‍යහපැත්ති හම්බ එකකුත් නෙමි එනිසයි මේ සාන්දෘෂ්ටික වෙන්නේ එක එහෙමනම් මේ කියන කාරණයක් මේ ජීවිතය තුළ මත්දකින්න පුළුව ඉති භවිස්සත කියන පරිායි මරණී හා පැත්තේ අනාගතයට වෙනවා කියන එක මත බුදුදහමක යම් කතාවක් කියන ෝනෑවට වඩ විශවාස කරන්න ඩෝඩ නෑ අනාගතයට මෙම වී මෙම ව මෙම වී කලලා ඕන කිෙනිවර කියන පුලො එම බුදු දහම කියන කතාන්දරයත් බුදු දහම පැහැදිලි කරන ප්‍රවේශයත් අපට මේ ජීවිතය තුළදීම අවබෝධය හදාගන්න පුළුවන් විදිහටයි බුදුරජාණන් වහන්සේ අපට මේක පැහැදිලි කරන්නේ සේවිදියට අයික පැහැදිලි කරන්න. කාමේසු නාබි ගිච්චය මනසානාවි විලෝසියා ධර්මෙහි මයිතියෙන්නේ. කුසලෝ සබ්බ දම්මානං සතෝ බික්කු පරිබ් ජේතිඋණහන්ස වදාාරනවා යම්කිෙනෙක් කාමයන්ගින් ගිජුවෙලා නැත්තං. කාමේසු නාබි ගිච්චෙය කාමයන් ගිුවෙලා නැත්තං මනසානා විලෝසියා එයා හිතින් අවුල්ල වෙන්නේ කාමයන්ට කාමයන් උත්සේයම් අආස්වාද ජනක බවක් කොයන හැමකිෙනෙකුටම එක්තා තැනක හිතින් අවුල්වෙන තැනක් කෙනවා ඒ තමයි තමන් බලාපොරොත්තුවෙන ලෝකෙන් නොලැබිච්ච තැන තමන් බලාපොරොත්තු වෙන රූපය නොලැබච්ච තැන ඒ ූපයේ තමන්ගේ වසගේ පවත්ව ගණඩ බැරිවෙච්ච තැන බ්දය තමන්ට ඕන ඕන දිට නඩත්තු කරගන්න පවත්ව ගන්න බැරි වෙච්ච තැන. එමනම් මේ කාම සම්පත් ඔස්සේ ගලාගෙන යන ජීවිතය රිත්මයට ආස්වාදයට සමවැදී මවුලක් නෑ අවුලතියෙන්නේ ඒ කාමයන්ගේ ගිජුභාවයක් එක්කම එයාට වෙනවා එක්තරා තැනකද හිතිං අවුල් වෙන්න මොකද මෙක්කාම ලෝකයේ තමන්ගේ වසගේ පවත්තු ගන්න බෑ ඕ ඕනොදියට ඒක හැම වෙලාම සංකතයක් සකස්සිච දෙයක් එක වෙපරිනාමයට පත්වෙනවා වෙනස් වවා කාමේසු නාභි ගිච්චෙය මනසානා, විලෝසියා, එයා කාමයන්ගේෙන් ගිු නොවිච් හිතක් නන්තියෙන්නේ එය අධ්‍යාත්මික ප්‍රවේශයක් තුළ නං සැබෑ නිවීමක් යන්නේ එතන පිෙනත්න හිතින් අවුල්ව වෙන ගතියක් පෙන්න්න නෑ හිතින් අවුල්ල වෙන්නේ. කුසලෝ සබ්බ දම්මානං. කුසල් ධර්මය තුළ දක්ෂවිච්ච ශ්‍රාවකයා තුළ. ්‍රාවකයා තුළ සතෝ බික්කූ පරි්බජයේති ඒක තමයි පිරිනිවීම කියන්නේ එම නම් මේ කාමයන්ගෙන් ගිජු නොවී හි අහිතා උල් කරගන්න නැති තැනකට හිතපත් කරගැනීම තමයි නිබ්භාන කියල කියන්නේ මේ දශන විති කාමේසු නාභි ි්චය මනසානා විලෝසියා ස කුසලෝ සබ් දම්මානං සතෝ බික්කූ පරිබ් ජේතී කියන් ඒකයි. එතකොට ඒ හිති අවුල් නොවෙන තැනකට යථාර්ථවාදීව පරිහරණය කරන කාමලෝකෙ දැම අපින කාමලෝකයන කාමලෝකෙ පරිහරණය ධර්මයන් පිළිබඳ යතාාර්ථවබෝධය තුළින් නොවැල්ම විරාගය. ඊට පස්සේ ප්‍රේම නොකර සිටීම ඉෂ්ටවසයෙන් මේ ලෝ කාම ලෝකයේ පිළි නොගෙන සිටීම ප්‍රියවසයෙන් පිළි නොගෙන සිටීම මදුරවසයෙන් පිළි නොගෙන සිටීම ප්‍රියභාාවයෙන් මේ ලෝකයේ පරිහරණය කරන්න නොයාම මත තමයි පින්වත්න ඒ පුද්ගලයා සම්පූර්ණයම පිරිනි වෙන්නේ එතකොට ඒ පිරිනිිබීම කියන එක මුලින් ගොරෝසු උනත් වැඩ පිවෙලට බැ ැීම ඇබැයි බැහැගත්ත ශ්‍රාවකය අතිශය සුන්දර චමත්කාර ජනකත්දැකීමටයි මූුණ දෙන්නේ මොකද ඒ තුළ ඇතිවෙන අතහැරීම මත නිවාගැනීම මත ඇතිවෙන ඒ ආස්වාදය හරිම ස්ථාවරයි. ඇහ දකින රූපය නිසා රූපේ විපරිනාමය නිසා රූපේ අනිත්‍යතාවය නිසා රූපේ කඩාවැටීම නිසා රූපේ තමන්ගේෙ වසගේ පවත් ගණඩ බැවීම නිසා රූපයේ නිසා ඇතිවෙන තමන් ිචිත් සතන තුළ ඇතිවෙන ැවිල්ල නිසා කැලඹීම නිසා මේකාරණ පදනම් කරගෙන යා තුළ කිසිදු ආකාරය ඇවිලීමක් කම්පනයක් විඩාවක් දකිද ලැබෙන්නේ කවදාවත් දකිද ලැබන්නේ එක හරි සුන්දරාදදැකීමක් එකහරිම සුන්දරාත්්දැකීමක් පන්න ොත්නී ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ මතු කරලා පැහැදිලි කරන කාරණය ඉතාම වැදගත් කාරණයක් කුමක් නිසාදේ කාරණය එතරම් වැදගත් වෙන්නේ තරම් වැදගත් වෙන්නේ තමා තුළ අපි මේ ආස්වාදය හොය හොය ලොහු ැඳින ලෝකයේ තු ආස්වාදය ස්ථාවර කරගන්න විදිහයි ධර්මී තුළ තියෙන් ඒ හැනි දැන් මේ ආස්වාදය හොයාන යන ලෝකය තුළ මනිස්ුීතුන ආස්වාදයට ආර්ථික ශක්තියක් ඕන. බලය ඕන නිලේ ඕන නැහැ ස ආස්වාදය තියන නිවිච්ච තැනක නිවීම පිණිස කිසිද් ආර්ථික ශක්තිය අකාශනය. යා ඉතා උනන්දුවෙන් ගොඩනගා ත යුතු අධ්‍යාත්මි ප්‍රේශය අවශ්‍ය ෙන්න්නේ තුොට ෙන් ගොඩාක් දෙනෙක් අපෙන් ඉල්ලීමක් කළා මේ ජීවිතයේ සෝතාපන්න වෙනකැන අවබෝධය කරා යන ශ්‍රාවකයකුට මේ ධර්මී උපකාරාර්ථය හකුළුවා කියන්න කියලා ඇතර මේකට ඉ මි පිනුතුන්ගේ මාතෘුකාව තුළල තේ තියෙනවා ඇ ගොඩා දෙනෙක් විමසු පුදයක් තමයි මේ සතිපට්ටාන සූත්‍රයේ තියන දර්ශනික හරයම හකුළවා නිවීම පිණිස පාච්චි කරනු විදිහ කියන්නේ කියනෙක් ඇතන සතිපට්ටාන සුත්‍ර පාවිච්ි කරව ට මතකයි ප්‍රඥානාලිකාවම සතිපට්ටාන සූත්‍රය ගැන අපි කායනු පසනාවට වෙනම වදනානු පසනාවට වෙන එම දේශනාකා කහිපයක්. නමුත් හකුළුවා දක්වනවන්නම්. තටම පින්වත්නී එක්තරා ඉතා ලස්සන පරියායකට මේක ගොඩන ගන්න පුළුවන් මේ සෝතාපන්න සකදාගාමී අනාගාමි අරහත් කියන මාර්ගඵල අවබෝධය මේ විශ්වධාතුව තුළ පවතින සදාතනික නිවීම සමඟ සමපාත වෙනවා නං එබඳූ සමපාතවීමකට අදාළ උපකාරාර්ථය ඉතා ප්‍රවේශමෙන් විමර්ශනය කරලා බලන කොට අපට තේරෙන දෙයක් තමයි අපට පේන දෙයක් තමයි. අපට දැනගන්න ලැබෙන දෙයක් තමයි. පින්වත්නී මේ ලෝකයේ පවතින ධාතු ස්වභහවයක් තියෙනවා. එතමයි පටවී ධාතු, ආපෝධාතු, තේජෝධාතු ආයෝධාතු කියලා. මෙන්න මේ හතර තුළ, මේ සතිපට්ටාන න්‍යා එක කායනු පසනා වේදනානු පසනා චිත්තාානු පසනා දම්මානු පසනා කියන මේ සතිපට්ඨානය. මේ කාරණ හත්තර එකන කායානු පසනවයි, වේදනානු පසනාවයි චිත්තාානු පසනවයි, දම්මානු පසනවයි කියන හතර. මේ මාර්ග පලා අවබෝධය කලා පිළිවලින් උදව් කරනවා. එතකොට ඒ පිළිවෙලින් උදව් කරද්දී. ඒකට උදව් කරන කර්මස්ථානමය අගේ තියෙන, සති පට්ටානය තුළ කායායනු පස්සනාව වේදනු පසනාව චිත්තානු පසනාව දමන් මේ වගේ හතර හතර තියෙනවානි බලන්න හතරේ කොටස් තුනක්නි දැ කායානු පස්සනදී සතර සතිපට්ඨානයයි පටවීද හතුවාදී සතරමහා ධාතුවයි මඟ පලාවබෝධය මාර්ගඵල හතරයි හතරේ කොට්ටාස තුනක්තියනවා මේ එක්තට අවබෝධ ප්‍රති්‍යක්ෂ කරන්න ශ්‍රවකු උපකාරර්තය වැදගත්වන වෙනත් නියයායක් මේ ඇත්තරට සෝ ඇතරම කායානු පස්සනාව වැඩීමත්‍ර තමයි මූලික වස්යෙන් අපි කායනු පසන වඩන සෝතාපන්න තත්වයට එක සක්කාය දිට්ටිය දුරු කර ගණ්ඩයි එකන්නේ සෝවානුන්ඩයි එතට කායානු පස්සනාව වඩන කෙන පටවී ධාතුව පිළිබඳ ඉතා පරිපූර්ණ අවබෝධයක් කදාගන්නවා ඇයි මේ අයති පටවී ස්වභාවෙන් වැඩීම එක ආපෝතේ ජවාය නැව නෙම මේ පටවී ස්වභාවයඇයි වඩාත් ප්‍රකට වන්න ධර්මමාර්ගයට ආපු නැති කෙනෙක් මේ අධ්‍යාත්මික ප්‍රවිසියට බැහගන්න හදන්නේ. එයාට ඉතා සියවම් භාාවයන් පිළබඳ හැඟීමක් නෑ නමුත් මේ කය දිහා ැලුවට පස ඕලාරික පවතින කයි පිළිබඳ යම් යාාර් තවබෝධයකයටට ගන්න පුළුව යම් යතාා අවබෝධයකට ේශ්‍රාවකයායට ගොඩනගන්න පුුව එඒ ඇතම කායානු පස්සන වැඩීමෙන් වැඩීමෙන්ම ඒ පුද්ගලයට පුළුවන් සෝතා පන්න තත්වයට පත්වෙන්. ඒ තුළේ අවබෝධ කරන්නේ පරිපූර්ණ වසයෙන් පටවීධාතුවයි පටවීධාතුවයි. මොකද මේ කයේ බහුලව අපිට ප්‍රකටවේඒ මහතේ භාවනාව තුළින් මොකද යා විදීම් ගැන හිත ගැනයි ධර්මය ගැන මේ රූප මේවා ගැන ඉතා පරිපූර්ණ අවබෝධයක් තියෙනෙක් නෙම ධර්මයටත්පොත්තියපු මනුස්සයකින්න්නේ. යාට දම්මානු පසනාවගේ මනසේ ඇතිවෙන සියම් භාවන් පිබඳ ලොකු හැඟීමක් නැතිවෙන පුළුවන් එඒනිසාමී පටවී කායනු පසනාව එකයි ක්‍රමාණුකූල ක්‍රමාණුකූලව පුද්ගලයා ගැඹුරට ගෙනියන්නේ දමානු පසනාවට යනකුට කායනු පසනාව වඩාත්‍රාවකයාට එකැන ධර්මයක් දන්නේ නැති කෙනෙකුට පවා වඩාත්‍රකටව දැන නොමොක දෙයාට ඉද්‍රී ප්‍රති්‍යක්ෂ සීමාව මේේ කය තියෙනවා ඉන්ද්‍රී ප්‍රත්තියක්ෂ සීමාව මේ කය තියෙන තුො ඉන්ද්‍රී ප්‍රතියක්ක් සීමාව මේ කය තියන නිසා මේ කයි අතාාර්ථයේ තේරුම් ගන්න ශ්‍රාවකයකුට මේ කය පිළිබඳ ඉතා පලල් අදහසක් කරගන ඒ තුළින් සෝතාපන්න වෙන්න පුළුවන් නමුත් ධර්මමාර්ගයට අත්පොත්තියපු මනුස්සේකුට දම් අනුපස්සනාව වගේ දෙයක් කියන එක ඉතාම වෙහෙසකාරී. එවනන්න මෙහෙම තේරුම් ගන්න කායානු පස්සනාවේදී පටවී දහතුව පිළිබඳ පරිපූර්ණවබෝධ කිරීමෙන් සෝතාපන්න තත්වයට පත්වේ වේදනානු පස්සනාව අවබෝධ කිරීමට ආපෝ ස්වභාවය පිළිබ ආපෝ ධාතුව පිළිබඳ අවබෝධයට පත්වීමෙන් සකදාගාමී වේ. චිත්තානු පසනාව තේජෝධාතුව පිළිබඳ අවබෝධ කරගෙන ඒ තුළ පින්වත්නී අනාගාමී තත්ත්වයට පත්තේ. දම්මානු පස්සනාව ප්‍රකටව ඩීම, දම්මානු පසනාව වඩන ශ්‍රාවකයාට දම්මානු පසනාව වැඩීමෙන් පන්නත්නී, ඒ පුද්ගලයාට වායෝස්වභාවය එච්චරට සිවුම්වායෝස්වභාවේ වගේ වායෝස්වභාවය තරම්ම දම්මානු පසනව ඉතා සිියුම් හිතේ ඇති වෙනත් විධ ධර්මයන් ගැනීමේ කතා කරන්නේ. දම්මානු පස්සනාව වැඩීමෙන් වායෝස්වභාවය පිළිබඳ ප්‍රකටව පරිපූර් නවබෝධයක් සකස්කර ගැනීම තුළ අරහත්වයට පත්වේ කියලා නොහොමනිියයක් හදන්නත් පුලුවන් ඕක ඉතාම සිවුම් සිවුම්ම තේරුම් ගණ්ඩුවන තත්ත්වයක් අමුතුුවෙන්ි ගොඩ නඟපුුවය එකක්න මේ ධර්මය තුළ ඉතා පරිස්සමින් බලනකොට පේන දෙයක් ඇත්තටම මේක කායනු පසනාව තිය බෞත බහුල එකන දැම් මෙතකොට කෙනෙක් කියයනපුට හරි අනාගාමි වෙච්ච කෙනෙකුට දැරහත්වයට පත් වෙච්ච කෙනෙකුට දම්මානු පසනාව විතරද නෑ මේ හත්තරම වැඩෙන් ඕන බහුලව ප්‍රකටව මතු වෙන දේ මං මේ කියන්නේ. දම්මානු පස්සනාව වඩන ශ්‍රාවකයා වායෝධාතුූ විරන, පටව්‍යපූ තේජවායකෙන සරමහ ධාතු ගැමට ල අවබෝධයක් තින මුල්ලඉදල අයිකරගෙන ල්ලතින. ඇබයි යෝධාතු පිළිබඳිතතා පරිපූර්ණන අවබෝධයක් කරයනවා. එත්ත කොටයි අරහත්තයට පත්වෙෙන්නේ. එහෙමනැතුව මේවා ඉතුර ඔක්කොම අතඇරල දාල එකක් පිළිබඳ තමන්ගේ මූලිකවදානයොමු කරගන්නවා එකක් නැම මේ කියන්නේ මේ කියන්නේ පින්වත්නී ගැම්ඹුරෙන් නිවන ස්පර්ශ කරන ශ්‍රාවකයෙකුට මූලික වසයෙන් මතු වෙන වැදගත් දහම් කොට්ටාසේ ගැයි. ඇත්තනම සතිපට්ඨානය වැඩීමෙන් තොරව නිවනක් ගැන කතා කරන්න පුලුවන්කමක් නෑ නිවනක් ගැන කතා කරන්න බෑ ාව මුල්ලු මින්ම උදුරල දානවනං පින්වත්නී ඒ උදුරල දාන තැනක තමයි ශ්‍රාවකයාගේ නිදහස් භාවේ තියෙන්නේ තමන්ගේ සිතු විල්ලකට පත් නොබැඳෙන දවසකදී තමයි ඔබ නිවන කරා පැමිණින්නේ. එදාටයි ඔබ දම්මානු පසනාව සම්පූර්ණ කරගන්නේ ඇයි දම්මනු පසනාව කතාරන්න හිතේ ඇතිවෙන ධර්මයන් ගැන ත තිවුණ ර්මිකටත් මැතින්න හිතේ ඇතිවෙන ධර්ම කිවම් පස්සේ ඒ ධර්මවල රිනාාත්මක ධර්ම නමේනිතින් ධනාත්මක දේවල් කොච්චර තිනොද පංචස්ක මේ බොජ්ජංග ධර්ම පවා හිතය ඇතිවෙන්නේ. වා පිළිබඳ පලල් අවබෝධයක්හදාගන්න. දැම් මෙතන අප තේරුම් ගන්නු හකුළුව ලකිවොත් එක දේශනාවක දෙකිවුවොත් සතිපට්ටාන භාවනාව දෙියුණු කරන ශ්‍රාවකයා විසින් මේ කායානු පස්සනාවෙන් ආරම්භ කරන්න ඕන එක ඔකෝම එක එදිකට දියුණු කරන්න ඕන දැ සෝතාපන්න වෙන්න නිියමනාව තියන්නේ මේ ජීවිතේම සෝවාන් වන්න නැතියෙන් දැම ස්වාන්කම කියන්නේ මරණින් යහ පැත්තේ ලබෙන දෙයක් කියලා තෞ්තිසාලෝකයන්ට ඇදිවිය ලෝකවල යන්න ඒවා ගැන ප්‍රාර්ථනා කරකට හිටිය ලෝකයක් න තියන්නේ. එතොට එබඳු ලෝකයක් ආය ධර්මමාර්ගයට ගෙනල්ලා සෝතාපන්න වන්න තැනකට හිතා අදනවා කියනකත් අයි ලේසි වැඩන්නමින්. මත් කාලයක් තිස්සේ මඟ පලවබෝධය කියන එක මහා හීනයක් එක කරන්න බැරි දෙ කියලා මිනිසු හිතාගෙන හිටට ඇත්තටම මඟ පලවබෝධය කියන්නේ මහ ප්‍රශස්ථ ඉතා ඉහල අධ්‍යාත්මික ප්‍රවේශයක් තු උද්ගතව වන මෙකල කරගත හැකි දෙයක් කියලා මෑත කාලී මතුුණි. ශ්‍රාවකයා ධර්මීෙන් දැන හෝ නො දැන ඇත්තුන අදිවිය ලෝකෙ පාර්ථනා කරකර. එබඳු ලෝකයකට ලේසිනෑ ඇද එක ඇත්ත. කුට හෝ පැද දෙකුට මා ඇතුළු අපි හැම්ම කෙනෙකුට මේ වැඩපිළි වෙල ලේසිනෑ. ලේසිංකර ගන්නත් බෑ ලෙසිංකර ගත් අයත් නෑ. පින්වත්නී දැන් අපි හොඳට තේරුම් ගන්නුවන දැන් හකුළුුවල කියනවානම් මේ සෝතාපන්න තත්ත්වයට පත්වෙන ශ්‍රාවකයෙක් මේ ජීවිතය තුළදීම එයා ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව, කායානු පස්සනම භාවනාමය ආකෘතියකට යාගේ අවධානය යොමුකරගන්නලුවන කායානු පස්සනාව වඩන ක්‍රම පින්නත්න බුද්ධ දේශනාව සඳහන් වෙනවා භාග්‍ය වතුන් වහන්සේම අපට දේශනා කරනවා පින්නත්නී දා හතරක් කායන් පසන වඩ එතුන් මේ සෝවාන්වෙන්ඩයි මේ හැම එකක්ම උදව කර මේ ලෝකේ මේ අපල දුරු කරගන්න කේන්දරය අඩුහගන්න ලෙඩ අඩුකර ගන්න ඒමට දොස්්‍ර මහතුර ඉන්නේ එගොල් අඟටකින් බෙද ගත්ම හරි අපේ කතා ීට වඩා දර්ශනිකයි අපි මේ මෙහෙදී ඇති වෙන මේතු වාලට බේදධන වගේ එකක් නෙම මේේක එම්බිරිසාාවට මේ ධර්මීින් බෙත්වය නවාවගේ එකක් කරනවාන ත ධර්මය දන්නේ නැති අඥාන වැඩක් මේ ධර්මීින් කරන්නේ නැවත ජරාමරණ දුක ඇති නොවන විදිහටම සංසාරික විඩාව සංසිදුවලා පුද්ගලයාගේ හිත නිවීමට පත් කර එක එ නිවීමට පත් වනාට පස්සේ අපි ඇත්තරම කරන්නේ මේ ඇවිලිය ඇවිල යන ජීවිතයට ගින්දර දානික නවත්තල දානකයි ට ගින්දර දාණඩ දාණ්ඩ දරදාන්්ඩ දාඩ පිදුරු දාණ්ඩ දා්ඩ ගොම දා්ඩ දාන්නම ගින්න ඇවිල්ලි නවා අපි කරන්නේ දරදානක අත්තරල දාලා ගින්න නිවලධානික ඉතින්ගින්න අර අපි පහුගේ කාලිම කතාකලාගේ ඉින්න නිවුණට පස ගන්නොහටද ග කියලො යන්න ෑ උතුරට ගාද දුණට ගාද නැගෙන හිට ගාද බට හිට ගාද කිය ගන්නගේ පපුදධාවක්ො යන්න බෑනි ඉන්දන නැති නිසා ගි නිවුණ ච්චරයි කරමික්ෂේකර නිසා ඇවත උපත්ක්ර කියන ොේද විඥාන කල හොයන්නත් බෑ ොහ එමන ර ගන්න ග දහ පින්නනු තුු පට ියා න පන්න බල හේතු සහිත වනම් ගින්නක් පත්තු වෙන්නේ ගින්න ඇවිලෙන්නේ හේතු සහිතවනං ගින්න ඇවිලෙන්න්න ප්‍රධාන හේතුව තමයි දරදානක නං දර දාණ්ඩ දාන්න ගින්න ඇවිලෙන වනං පිදුරු දාානට දාන්න ගින්න ඇවිල්ලෙන වනන් පිදුරුයි දරයි ඔක්කෝම ඇවිලිලා අතෑරෙනකොට ගින්නට ගින්දරට පිදුරු ගම දා නැතුවයින්න ඕනං දරදා නැතුවයි ඕනම් ගින්නෙහෙම නිවිලා යනවා. ඒ නිුන් ඇගන්න නිවිලගේ කවරුුව හේතු සහිතවයි නිවුණේ මොකද දර නැතිවනා ර ඉන්දන සපයනක නැවතුන එතන ගින්ද නිව්නා හරි ගන්න නිියවනා නම් මේ මහ බේගෙන් ඇවිලිච්ච ගන්නොහිටද ග කියල කියන්න පුළුවන් එම පණවඩ බෑ අන්නේ වගේ බහේතුූන් නිසා ඇතිවෙච්ච පලධර්මයක් තමයි ප්‍රතිසන්ධ ඥ්ඥානය පැළවෙනක හේතු නිරුද්ධ වනකට ප්‍රතින්දි ඥාය නිරද්වලයන කොහෙදගේ කෝකොයි පැත්තද තින මරණින් පසමක්දව හොන්න බෑ හොයන්න බෑ. ඒතු සහිතවයිනිවෙන්නේ එතකට දැම් මුලින් අපේ හිතට මේ ඉන්දන සැපේන එක නතර කරලා දානවා නං ඒ ශ්‍රාභතියා බිසින් පින්මත්න ක්‍රමාණුකූලබ ක්‍රමාණුකූලොෝ තමන්ගේ හිත දියුණු කරන්න ඕන ටිෙන්ටි ටිෙන්ි තමන්ගේ හිත දියුණු කරන්න ඕන කෙන් ටි ිකෙන් ටික තමන්ගේ හිත දියුණු කරගන යන ්‍රාවකයෙක් නම් පින්වත්නී ඒ ශ්‍රාවකයා විසින් කායානු පස්සනාවට අයිති භාවනාවන් පුහුණු කරන්න්ඩුවන්. එව ක්‍රමාණුකූලව දියුණු කරන්්ඩෝන්. එතකො තමයි යාට මූලි කාධ්‍යාමික ස්ථාව භාාවවට පැමින්න පුළුව මුද ම සලකව කායානු පසනාව පටි භාව ඇති අවෝදේ සම්බඳධ. බරු දර්නනි හරයක් මත ගොඩ ැගෙන එකක් පටවී දහතුව පිළිබඳ පරිපූරර්ණ අවබෝධය ඇති වෙනවා කියන්නේීමම යාතුළ සෝතතා පන්න වෙනවා කිය එක යු පසනාව වැඩ ුවන කියලාර හතරේ කොටස් තුනක් පින්නල ම එක පෙලට එක පෙළට ගැලපිනා කාරරිප හැලි කළින් පින්වත්නී ආනාපාන සති වඩන ක්‍රම දාහතරක්තියෙනු පලවෙ එක තමයි ආනාපාන සතිය ආනාපාන සති භාවනාව දෙවැනි එක තමයි පටික්කූල මනසිකාරය පිළිකුල් මනසිකාරය කරු. ඊළඟට ධාතු මනසිකාරය. මේ කයි ධාතුකොට සතරකට බෙදල මනසිකාරය කරනු. එතකොට අර මේ කයතුළ ම මගේ මගේ ආත්මීකෙල ඕලාරිකව පවතින්න දෘෂ්ටි ගව මයිංම වලගින් සකයි දිටය. ඊළඟෙ තමයි ඉරාපත භාවනාව රියාපත භාවනාවම තමයි සක්මන් භාවනාව කියලා කියන්නත් ඉඩියාපත භාවනාව ඊළඟ එතමයි චතු සම්පජන්නේ ඊළඟ කාරණය තමයි පිත් ඉන්න දැන් එතකට බලන්න ආනාපානසති භාවනාව පටික්කූල මනසිකාරයේ දෙකයි ධාතු මනසිකාරයේ තුනයි ඉරියාපත භාවනාවේ හතරයි චතු සම්පජනයයි පහායි ඊළඟට තමයි නවසී වතික භාවනාව මලමිනිියක අවදිනමේ අරගන මගේ කතාවත් මේ කතාව නේද කියලා තමන්ගේ කයේ යථාර්ථය ගලප ගලප බලනො ඒ ගලප ගලප බලන කොට ගලප ගලප බලන ශ්‍රාවකයා තුළ නිවීමක් උද්ගත වෙන තව මේ කයට මම මගේ මගේ ආත්ම කියල කියන්නෙ බෑ බලන්න මෙචර හොඳට තිබ මේ කය වැහැරිලා යනවනං ඉදිමිලා යනවන අන්තිමටම රටහුණු කෑඇල්ලක් වගේ මේ පොල්ලෝවටම පස්සෙල යනවන මේ යටකටුටික පවා මොකක්ද මේකේ මම හිතාගෙනන්න සාරය. මොකක්ද මම මේ ලෝකෙන් හොයාගෙන ලෝකයට පිවිසෙන සාරය කියලා තමන්ට පේන්න පටන්ගන්න. තමන්ටම තමන්ගේම හිතින් ඒ කාරණය දැනගන්න පුළුවන් තමන්ටම තමන්ගේ හිතිං එක දැකගන්න පුළුවන්. ඉතින් ඒනි සාම එතන නමයක් තියෙනවා නවසී වතික එතකොට ඔක්කොම දාහතරයි මුලින් පහයි නමයයි දාහතරයි ඔය දාහතරම කරන්න ඕන්නේ කියන පුළ මේ ජීවිත ඕහවා කර ඉන්න පුළුවන්දගෙන එකක් දෙවුණු කරගෙන යන්න යිතියෙන් එතකොට මේ කයට මූලික වස්සයෙන් ලබා දුන්න යම් කිසි තක්සේරුවක් තියෙනවා නම් එකහරි ඉහළ එකක් ඉහලා වටිනාක මක් මේකයට පි ලබා දී තින ඉතින් ඔය වටිනාකම අවරුදු හැත්තවක්වවිතරයි පතින්නේ එතනි පස්ස මේ කයි ඔය මේ කියන විදිහට ඔය අවසී වතික භාවනාවල කියන විදිහටම පින්වත්න අයින් කරලදාන්දනවා. මම මගේ 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 කියලා හිතාගෙන ඉන්න අයවත් මේ කයි තියාගන්න එගුල්ලුත් පිළිකුල් කරලා සෝහනට ගිහින්දාල වතුරනාලා ගෙටේ එනවා එකට ඉම්බ ඉම්බ ඉන්න අයවත් මේ කයිතියාගට කැමති නෑ එතුන් මේ කයේ සාරේ ඔන්න ඔය ටිකයි මේ කය පිළි බඳව ඇත්තටම බලන කායනු පසනාවන් කරන්නේ මේ ඕලාරික කයේ අතාර්ථය මේ කය කෙරෙහි ඇති පුද්ගලයා තුළ ඇති ීතියෙන බන්ධනී ප්‍රබලභාවය හීන කරලා මේ කය පිළිබඳ යථාර්ථ අවබෝධය හදලා මේය කෙරෙහි පවතින මම වසයෙන් පවතින සක්කාය නිරුද්ධ කරලාදාන තැනකට ශ්‍රාවකාව යොමු කරනක තමයි ඇත්තටම මෙතනදී කරන්නේ. මේ කාරණය අවබෝධ කරගත් තම ෝවාන් වෙනවා එක හොඳටම පැහැදිලි අනාත පින්ඩිකෝවාද සූත්‍රය වගේ දේශනාවල අනාත පින්්ඩික සිටුවරයා මරනාසන්න වෙන්නේ සෝවාන් පුද්ගලයෙක් විදියටන. නමුත් මේ සෝවාන් පුද්ගලයාට දැ අනේ පිඩි සිටුවරයාට මහා පලල් අවබෝධයක් තිබිලා නැහැ. ඇස සහ රූපය සම්බන්ධවත් ඒ අනුව පවත්වපු විඤඥාණයක් පවත්වන්නේ නැතුව ඉන්නවා කියනෙකත් අනිත්‍යතාවේ ගැන දුක ගැන. අනනාත්මී ගැන ඉතාම ගැබුඩු අවබෝධ ඇතිබලන එකයි සාරිපුත්තා හාමුදුරුව මේ ගරුවපති ඒමනං ඇ ඇස අනුව විඥානය පවත්වන්ටත් එපායි ඒ අනුවගේ පපුවි්ඥානය පත්ව ගණ්ඩත් එපා කිය කියී බණ කියදදි ඇහැට කඳුලක්කාවකයි ම මචරනුව නැති සබ්‍රක්ම චරීන් වහන්සේ ඇසරු කළලා මේ ඒවගේ බුදුරජාන්සේ ලගින් ඇසුර කළමට මේ වගේ කතාවම් මිචරකල් කියලා නෑ. ඒම කියෙ එයා ඇඩ ඇඩවා. ත පිවා තුර නාත පිින්ිකවාද සූත්‍ර දශ කරන එක මේ දේශනාවතින ආන්තිම කාලේ ඒ ආණ්ඩා වැටුණා හැබැයි සෝවාන් කෙනෙ ඒම අපට තේර නොම විදීම් පි බඳ නා ධර්මයන් පළොන් හා පල අවබෝධයක් ඇතිබිලත්නෑ ම මේ කියනක බරුණන් අනත පින්ඩිකෝවාද සූත්‍රය බලන්න ඇයි ඒ මරණසන් වෙ අඩන්න සාරිපු හර මන කිව ද හල බල. සවාන්නේ මේ කය පිළිබඳ අවබෝධය හදාගන මේක ඉලක්ක කරගෙන මේ කායනු කායනු පස්සනාවට අයිති භාවනා ක්‍රම දාහතරෙන් එකක් පුහුණු කරගෙන යනකොට ඇත්තටම මේ අය පිළිබඳව පවතින සකයිවිදිත්‍යය දුරුවීමත් එක්කම පින්ඳීම් පිල් විඳීම් පිළිබඳ හිත පිළිබඳවත් සැි සාමාන්‍යය අවබෝධයක් එනවා එක හැබැයි පලල් එකක් නෙමෙයි එයට තේර නොවේදනාවත් ඇතිවල නැතිවල යනවකිල් හැබැයි කය පිළිබඳ ඉතා ස්ථාවර අවබෝධයක් එනවා දී පිබඳ හිත පිළිබඳ කිසිම හැඟීමක් නැතුව නම රූපේ විත ගැ තියන නාමධර්මගෙන මොක්වත් අවබෝධයක් නෑැගේක් නමේට ගැන ැගීමක් තියෙනවා. නාමධර්ම ඇසුරියෙන් රූපේ පහල වෙනවා කියලාතයක් දන්නවා. නමුත් පින්වත්යා පරිපූර්ණන අවබෝධයට පත්වෙන්නේ පට වීදහතුව පිබඳයි. ආපෝතේ ජෝවායෝකනේ වහහි නම් මේ සත්‍රමාධාතු නැද මේකයි තියනවා නමුත් ගැඹුරු අවබෝධයකට යන පටවිධාතු මේ ඕලාරිිකෝ පවතින මේ පටවිධාතුව පිළඳ මේක මගේ වසගේ නෑ නේද. මට ඕනෝනු විදියට නඩත්තු කරගන්න බෑ නේද කියලා තමන්ගේ. කයේයතාාර්ථය පින්වටනි මේ ආනාපාන සති පටික්කූල මනසිකාරය ධාතු මනසිකාරය ඉරියාපත භාවනාව චතු සම්පජඥය නඹසීවතිකේ වගේ භාවනා ක්‍රම මේ දාහතර හුත්තට දියුණු කරගෙන යනකොට පින්වත්න්නේ ඒ ශ්‍රාවකයාට යතාාර්ත අවබෝධය කරායවා කවරකද සියල්ල පිළිබඳ නෙ මේ මේ පටවී ස්වභාවවිපිළුවන් එක් එඒ කයතුළ ඇතිවන පලල් අවබෝධය තුළ එයා එහේමනිවෙන්න පටන්ගන්නවා. එයා එයාට සුක වේදනා දුක්වේදන ඇති වෙනවා ඇයි වේදනානු පසනාව පිබඳ තාම පලල් ගැඹුරු පරිපපුරර්ණාව බොහ්තියක් නෑ එකයි සුවන් ච්චනි කඩන්නේ සුවන් ච්ච කෙනෙගේ හැට කඳුලක් ආනන්දහඳරු එකක අඩල තියෙනවා සාරිපුත්හන්දරුව පිරිනිවම් පෑවැට පස්සේ අන්්ඩල තියෙනවා කල්ලයාන මිත්‍රයම් නැතිවුණා කියලා අනි මබන් උත්තමික් නැතිවුණනා නදකි අන්ඩල තියෙනවා වැලපිලා තියෙනවා උණහන්සේ බුදුරජන්නස පිරිවුවන් පෑවට පස්සේ භාගතුනාන්සික පාත්තරේ පබෝට තුරුල් කරගන අඩ අඩා කැලෙ ඇවිල්ල තියෙනවා. සෝන්න ච්ච කෙනෙක් ඇවිඳදීම් පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් නෑම කියල නෙමේ කියන්නේ අවබෝධයක් තියෙනවා එක පලල්ව අවබෝධ කරගන්න තැනකට ශ්‍රාවකයා ිහිත නැබෙන්නේ සකුරුදා ගාමි වීමත් එක්යි. ඒනිසා මේ පරියා ඉතාම හොඳින් තේරු ගන්න ඉට පසේ ඒ තුළම පින්වත්නී පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, ආයෝධාතු කියෙනන සතරම හා ධාතුුවෙන් හැදිච්ච මේ කය පිළිබඳව අවබෝධනාට යායට පටවිය පිබඳ ඉතාම පලල් අවබෝධයක් තු යාගේ හිත හිටනවා. ඉතාම පලල් අවබෝධයක් තුළ. ඉළඟට වේදනනාන පස්සනාව ේදනානු පස්සනාව, වේදනා පස් ඇතන වේදනානු පස්සනාව දියුණු කරනකොට පට වී දාතුව පිළිබඳව පවතින ගැඹුරු අවබෝධයකින් තමයි ආපෝදහතුව පිළිබඳ අවබෝධයන රිනිද වේදනාව ලේදහතුව හා සම්බන්ධයි. ලේත් වේදනාව ගමන් කිරීම පිණිස ලේධාතුව උපකාරර්ථය තිය ොදැනැද තියෙනවා. යම් තැනක තදෙන් ගැට ගැහුවට පස්සේ වේදනාව ගමන් කිරීම පවා. ඩ ඩිුවසිං වෙනස්කම් තියෙනවා කියලා සමාරයි කතා කරනවා පෝ සභ ආපෝස්ොභාව උපකාරාර්ථය වේදනාවට තියෙනවා මේ වේදනාව කියන එක වේදනාව කියන එක පිළිබඳ තා ගැඹුරෙන් අවබෝධ කරගන්න කොට වේදනානු පස්සනාවේ තියෙනවා සුකවේදනා දුක්වේදනා අදුක්කම සුකවේදනා කියලා. ච්චරයි ේදනා සැපවේදනා පිට හට ගන්නවා එක ඇස හරහද කන හරහද නාසේ හරහද දිව හරහද කය හර හද මනසහරහද හට ගන්නවා එතකොට ඒ වේදනාව එහෙම හටගන්නකොට පින්වත්නී ඒ වේදනාවත් පැති දෙකක් තියෙනවා සාමිස වේදනා සහ නිරාමිස වේදනා කියලා බේදනාවිත් පැති දෙකයි බිඳීම් පිළිබඳ තා ගැම්ුරෙන් අවබෝධ කරගන්නකට යට ආපෝ සොභාවය පිළිබඳව ඉතා පල අවබෝධයක් වෙනවා එතකොට සකදාගාමී වෙනවා මේක වෙන පරියායක් එකම පරියායක නෙමේ අපිඒෙක් විදිරමය කතා කියලා තියෙනවා මේක සමාහරකෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන් ක්‍රමයක් මේක පංචස්කන්දය පිළිබඳව මේ ජීවිතයේ තුළදීම පින්වත්නී ිින්දීම මයි නිවන කියන ඒකටයි මේ උදව් හදාගන්නේ. මේ පටවි්‍යයාාපෝ තේජෝවායෝකන්න සත්‍රමමාහධතුව පිබඳවත්. යානු පසන වේදනානු පසන චිත්තාානු පසනා දම්මාන පසන වසින් හිත වඩල නැති බීමත් නිසානි පින්වත්න පංචස්කන්දය තුළ උපාදාානය ස්භාවයක් අපි හැම මොහොතකම හැම වෙලාවකම පවත්වන්නේ දෙැක් හැම වෙලාව හැම ොහොතකම එබඳතු තත්ත්යක් පත්වනකින් අං එච්ච තැනක නද පංචස්කදෙෙන් මිදෙන්ට යෙන. පංචස්කන්දේ ිදෙනවනන්ගේයා ගැඹුරෙන් මේ විදියට ස්තේරුම් ගත යුතු මයි පින්වත්න්නේ. ේදනා සුකවේදනා දුක්වේදනා දුක්කම සුකවේදනා සාමිස නිරාමිස කෙල දෙපැත්තකින් වේදනා උපදිනෝ. දෙපැත්තකින් උපතිනෝ. එතුන වදනඳ මොකද වේදනාව පිළිබඳ අවබෝධ කරගන්න නැතුව, ොද හිත පිළිබඳ වේදනාව පිළිබඳද අවබෝධ කරගන්න නැතුව ඒ මහොතේ පත්වෙන සිතගෙන අවබෝධ කරගන්න බෑ මකද වේදනාව නිසා තමයි රාගයද දේශයේද පටිගයේද මේ මහත්ගත භාවේද මහත්ගතභාව මේ ඔක්කෝම ඇතිවෙන වේදන සිතේ සවබභාවේ පිළිොඳද කතා කරන්න බෑ රාග සිත වුණත් උද්ගත වෙන්නේ වේදනාව පදනම් කරගන්න න්න ගයාාට පස්සේ විදී ඇ ඇම රූපේ විඳනකොට ඒ රපයේ විඳීම නිසාම තමයි පින්වත්නී රූපය හරහා ඇස රහා සිතුවිලි ගලාගෙන ගලාගෙනනි රාග සිත දේශ සිතහරි මෝහ සිතහරි මේ වගලා නතකොට එහම වේදනාව ගැන්න දෙවැනි පියවරේද අවබෝධයක් හදාගන්න අවශ්‍යයි ඒවගේ මේවා තුළ අවබෝධය හදාගන්න ශ්‍රාවකෙක්බෙන මේක දැන ග්ඩුවන් මේවා ඇතිවෙලා නැතිවෙෙන යනනා කියනක දන ගණඩුවන් යි සතිපට්ටාන සූත්‍රයේ නිරතුරුව ලස්සනවාකයක් පාවිච්චි කරන්නේඉද බික්කවේ බික්කු සමුදය දම්මානු පස්සීවා කා යස්මින් විහරති වයදම්මානු පස්සීවා කා යස්මින් විහරති සමුදේවාය දම්මානු පස්සීවා කා යස්මින් විහරති මේ හැම්ම වෙලාවකම මේ පටවිදා මේ කය වුනත් ඇති වෙනවා සමුදේ වෙනවා සමුදේ දම්මානු පස්සවා කායස්මින් වය දම්මානු පසීවාය වැය වෙනවා නැති වෙල යනවා ඇත්තිවී ඇතිවී නැතිවී නැතිව යනවා අන්න ඒකයි මේ කයවිකේක විදියට වඩලාව බෝධ කරගන්න වේදනාවිදිත් එහෙමයි. ඉ බික්කවේ බික්කූ සමුදේ දම්මානු පස්සීවාදේදන බේදනාව පිළිබඳ යාතේරු ගන්න වේදනාස්මිින් විහිෙරැති එතකොට වය දම්මානු පස්ස වේදනාවේ ඇතිවීමත් දකිනෝ මොකක් නිසාද වේදනව ඇතිවෙන්නේ ස්පර්සය නිසා. ඉස්පර්සය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්වලයනවා. ඇහි ඉස්පර්සය ගරූප පේනමටම මෙටනෙකොට රූප දකිනක නිසා සුකවේදනා දුක්වේදනා දුක්ම සුකවේදන මිස රමස ේද ර නි ඇති ව පු. ඒරසේ ඒ ඇහහි ස්පර්ස නිුද්දලා එහන ටමකට ඇහි ස්ර්සේ නිරද්ධවෙලාලනි කනී ස් පර්සය ඇති වෙන එතකොඩ ඇහි ස්පර්සි හට ගත් වේදනාව එතනම එතන එතනම එතනම නිරුද්ධ වෙලා යනවා එතනම නැතිවෙල යනවා ඇතිවී 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 නැතිවියන ඔච්චරයි සාමිස නිරාමිස වස්සයෙන් ඔච්චරයි ඇති වෙනවා නැති වෙන ඇතිවී ඇතිවී නැතිව නැතිවියන වේදනාව ේදනව අථාර්ථයේ තේරුන්ගනවා එතකට මේ ඇතිවෙලා නැතිවලා යන ස්භාවයක් කියලා දකිනකොට තමයි පින්වත් මේවා කෙරෙහි මේ කය පිබඳවොද තමාතුළ ඇතිවෙන විදනය පිළිබඳවද පුද්ගලයා තුළ අනාභිරාතියක් උපදන්නේි. ඒවා නිසා තව දුරටත් කර්ම සකස් නොවෙන තැනකටයාගේ හිතැහැදන්නේ අන්න එතකොටයි පින්වත්න්නේ එතකොට හිතැ දෙන්නේ එ මේ විදියට ඉතාම සිියුම් අවබෝධය හදාගන්නකොට එයාට විඳීම් පිළිබඳ අවබෝධයක් ඇතිබෙනවා එතකොට ආපෝ සොභහාවේ පිළිබඳ පලල්ව අවබෝධ කරගන්නවා එතකොට සකදාගාම වෙන එහමත් පුළුවන් ගොන. ඊළඟට චිත්තානු පස්සනාව චිත්තාානු පස්සනාවේදී අවස්ථා දාසයක් පැහැදිලි වෙනෝ. මේවා ටිකටික පුහුණු කරඩුවන්. හිත පිළිබඳ මතරම් විශලේෂනයක් ලෝකෙ කොහෙවත් ඇත්තින. සිත පිළිබඳව මූලික වසයෙන් දැනගන්න ඕන පියවර තමයි හිත ඉතේ ඇතිවෙන සිතුවිලි නිරුද්ධ කරන එක නෙමෙයි එබඳු සිතක් ඇතිවනා කියලා දැනගන්න එකයි මුලින් කරන්න ලෝඩ. ඒක නිදා සතිපටන් සුත්‍රීතියන සරාගංවා චිත්තං, සරාගංවා චිත්තන්තිපජානාති සරාගී සිතක් ඇතිවුණම් සරගී සිතක් ඇතිවුන බව දැනගන්නවා ච්චරයි. පසෙ පුළුවන් විකල්ප හොයන්න. රාගසිතක් ඇතිවුණට පස්සේ. පත් මූි වසය ශ්‍රාවකයා කරන්න ඕෝන රාගසිතක් ඇතිවුන බව දැනගෙන ඉඩෝඩ. කලබලවෙන්නි පාස් රාගසිතක් ඇතිවුනා කියලා දැනගන්නෙකම කො ඉතරම් දෙයක්ද. දෝස සිතක් ඇතිවුනාාම ඉබඳු සිතක් ඇතිවූ බව දැනගන්න නිසල්ලා. සිත පිළිබඳ විශ්ලේෂණය කරනගෙන. මෝහසිතක් ඇතිවුනාම මෝහ සිතක් ඇතිවුණ බව දැනගන්න. හැකිලුුණු සිතක් නන් තියනෙ මගේ හිට හැකිලිලා කියලා දැනගන්න. විසිරුණු සිතක් නන්තියෙන්නේ විසුරුණු සිතක් ඇති බව දැනගන්න මහත්ගත සිතක් න තියෙන්නේ මහත්ගත සිතක් ඇතිවුණ බව දැනගන්න අමහත්ගත සිතක් නන්තියන්නේ අමහත්ගත සිතක් ඇතිවුණ බව දැනගන්න එහෙම සිතානුව සිහිය පිහිටු ආගන්න පින්වත්න්නේ සිතානුව සිහිය පිහිටු ආගන්න ඒ සිතානුව සිහිය පිටුවා ගැනීමයි මූලික වසයෙන් කළ යුතු වන්නේ ඒගේ මේවා ඇතිවෙන විදිත් දැනගන්නැයි සමුදේ දම්මානු පසීවා වයදම්මානු පසවා සමුදේවයි දම්මානු පසවා මේ විදියට දැනගන්න ඒ ඒ සිත උපදින්නේ මොකක් නිසාද මික දැනගන්ඩ නාමරූපයන් නිසායි සමුදේවෙන්නේ නාමරූප කියලා ධර්ම දෙකක් එකතු වන නිසා තමයි පින්වත්නී රාගසිත හෝ දේශසිත හෝ මෝහසිත හෝ තමන්ගේෙහිත තුළ ඇති වුණ නාම රූපකයන්නේ ස්රූපයකයන්නේ මේ ඇස අපි උදාහරණය කට ගන්නේ රූපය මේ ඇස. ඇස විතරත් තිබ්බට පින්වත්නී මේ හිතේක එක ධර්ම පහල වෙන්න ඇසත් එක්ක. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියල ධර්ම පහක් පහල වෙන. එතකු නාමරූපය ඇහෙ සම්බන්ධ එක වුණනාට පස්සේ ඔය පෙනෙන මට්ටමනවා ඉට පස්සෙ පේනකොට පේනේවා දුනගන්නවා සංජානාති සංජානය කරනකොටවා විතර්ග කරනවා විතර්ග කරාට පස්සේ ඔන්න කෙලෙස් ධර්මයන් හිතට ගලනවා. අපි වට සංකාර කියලත් කියනවා. රාගේකැන්නේ සංකාරයක්. දේශේ කියනෙ සංකාරය ඇස හරහා රාගේ හෝ දේශය හෝ ඇති වෙනවා. කොට නාම රූප ධර්මයන්ගේ එකතුවීම නිසයි මේවා සමුදයවුණේ ඇස සම්බන්ධ නා රූප ධර්මයන් නිරුද්ධ වෙනකට ඇහ සිතුලි ල තිවා. හෙහොන්දට කල්පනා කරන්න ගෝ. එතකොට ඇන්ඩෙෙනවා සමහරය පරණවා කල්පනා කරනකට හැට කඳු ක්කෙනවා. ඒක හිත සම්බන්ධ නාමරප ධර්මයන්ගේ එකතුවීම සංයෝග වීම නිසා. ගම්ම තවරරි කෙනෙක් කෙනවක් ගෙදට ඇවිල් ොට තට්ටු කරන කතාකරනවා අදුරන බොහොම හිතයිශී කෙනෙක් ඇල්ල නා වෙල කොහොමද තේකක්ක ම් බොුදු කෙනෙකොට අර හිත සම්බන්ධ නාමරූපධර්මයන් එතන නිරුද්ධ වෙච්ච නිසා පින්වත්නි දැන්ඉතිං න පැත්ක මේ හිතටනු සිතුවල තනම නිරුද්දයි දැන් ඇස සහර කන හර ඇත්තෙක් ඇතිව වන කතා ාර නාමරප ධර්මය නැතිවල ඒටනන්වායි දැන් සිතුවිලි ගලන්න ඒ සිතුවිලි ගලන සිතුවිලි ඉතුරුවෙලා නිරද්ධවෙලයාන වනම ඉතිරි නැතුවම නිරද්වලයනොවා ඇතිවී ඇති නැතිවි නැතිවීම සිතුවිලියන් ඒවට තමයි අපි ලෙංගතුකම්පාගන ආදරය රාගය කාමය තන්නාව කිි ොඩාකවා කියකි ඉන්නේ ඕක්කොම හිතේ ඇතිවෙන සිතුවිලිය. හොක්කොම සිතේ ඇතිවන සිතු විලිපින්වත්න එතකොට මේ ඇතටම අපි මෙතන අර පටවී ආපෝත් මේ පටවී ස්වභාවෙන් පවතින විදි ආපෝස ස භයන් පවතින විදි වෙන වෙනම දේශන හතර අපය එක කරන්න ඕනේ ඉතා වැදගත් දෙයක් එතකොට තේජෝ ස්වභාාවේ පිළිවඳ ඉතා ගැඹුරු අවබෝධයක් ඇති වෙන එක ඉතාම සියුම් දෙයක් තාම පලල්වබෝධය ඇතිවෙනකොට යාචිත්තානු පස්සනාව තුළ ගොඩ නගිච්ච දායාද වෙච්ච ශ්‍රාවකයෙක් බවට පත්ෙනවා ඒ තුළින්ම යායට අනාගාමි වඩත් තුළු. හැබැයි මම වෙමි කියලා හැඟීම තවම දුරවෙලා නෑ තවමත් යම් යම් අවිද්‍යාවේ හෙවනැලි හිත තුළ හොල්මං කරන ගතියක් තියවා. එමන සෝවාන් ච්ච ගම ජවිතයේ පාවී කියළ බයිෙන්ඩද දෙ න සෝවාන් විච්ච ක ෙන තන්නනවා හැයට කඳුලක් ෙන යායට පටවී ධාතුව පිළිබඳිතා පරිපූරන අවබෝධයක්තියෙනවා විශ්වයේ පවතින ්‍රීතීය පිළිබඳ අවබෝධයක් තිෙන අනිත්‍යතාවේ දුකැන අවබෝධයක් ති නොමිකයි අතාර්ථයගැන අවබෝධයක්තියෙනවා යවබෝධයතුළයි අපිහිට සම්මාධිට්ටිකව සක ඉදිට්්‍යිය දුරකරගත් ශ්‍රාවකය විදට යාගේ ජීතය නග හිටමක් ඇතිෙන. නාමධර්යන් ගැන හැඟීමක් නැත්තටමනෑ නෙමී ඒමෙකුත් තිෙනවා නමුත් ඒකි තාම සසිවුම්මයි පවතින් එක උදහ බලන්ි කලත් කිවවාමකද අනාත පින්ඩිකුවාද සූත්‍රයි ඊළඟට දම්මානු පස්සනාව දම්මානු පස්සනාව කියලම් මෙතන කතා කරන්න පින්වත්නී හිතේ ඇති වෙන විධ ධර්මයන් පිළිබඳවා කට මේ දම්මානු පස්සනාවවිද අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි දම්මානු පස්සනාව අකේ ල අපි මෙතන කතා කරන්නේ දර්මාණන පදමන්න පස්සන හකුල කියන්නේ දම්මු පසන කොටස් පහක්තිෙන නීවරන ධර්ම පංචස්කන්ධ ධර්ම ආයත ධර්ම බොජ්ජංග ධර්ම චතුරාර සතතිය ධර්ම. මේ කවර ධර්මයක් වනත් ඇති වෙනව නැති වෙන. ඇති වෙනවාව ඇැති වෙන. ඇතිව ඇතිව ැතිව ැතිවියෙන. ඇයි සමුදේ දම්මානු පසේවා වයි දම්මානු පසවා සමුදේ වයි දම්මානු පසව කියල තැන්තුනකද හිත ඇවෙන ධර්මයන් පිළිබඳ ශ්‍රාවකයාට මනසිකාරයක්ත්යෙන් දොන කියලන කිවේ මෙ ඇතිවෙනවා නැතිවෙන. කුමක් නිසාද ඇතිවෙන අඒ එකත් දැනගණ්ඩෝනය. පංචස්කන්ද ධර්මහරි නීවරන ධර්මහරි ආයතන ධර්මහරි බොද්ජන්ග ධර්මහරි චතුරාරි සත්‍යය ධර්මහරි කුමක් නිසාද ඇතිවෙන් ඇත්තිවන්නේ මනසිකාරය නිසා අන්න ඒ ඇතිවෙන මොකක් නිසාද මනසිකාරය නිසා. මනසිකාර සමුදයා දම්මානන් සමුදයෝ මනසිකාර නිරෝධ දම්මානන් නිරෝධ මන ඒ අනුව මනසිකාරය තියෙනකොට එකඒ එක ධර්ම හිතේ උපදිනවා. කුසල් පක්ෂේයටට කුල් පක්ෂයට උපදිනවා උදාහරණයක් විදි කාමච්න්දය ගෙනත් දෙන විදියට අපි කල්පනා කර කර හිටියොත් කාමච්චන්දය ගෙනත් දෙන විදියට අපි කල්පනා කරර ඉන්නවා එතුකට කට මනසිකාරය කර කර ඉන්නකොට ඒ මොහොතේම පින්වත්න කාමච්චන්දය උපදිින් නැත්්ද කාමච්චන්දය උපදින ඒ අනුව මනසිකාරය යති එඩෝ මනසිකාරය නැත්තං පින්වත්නි කිසිම ධර්මයක් උපදින්න හිත තුළ ඇයි නාම රූප ධර්මයන් නිසානි රාගසිතහෝ දේශසි ත හස උපදිනවක් වින් රූ නාමධර්මවල තියනෙනවා නාමරපධර්මවල නාම කොට්ටසේ තියනවා වේදනා සංඥා චේතන පස මනසිකාර කියලා. මනසිකාරය නැත්තන් හිතේ ධර්මයන් උපදිින් නැ පින්වත්න්නේ. හිත උපදින්නෙත් නෑ හිතේ ධර්මයන් උපදින්නෙත් නෑ. මනසිකාර සමුදයා දම්මානන් සමුදය. මනසිකාරයේ නිසයි ධර්මයන් උපදින්නේ මන නිරෝධදම් මනසිකාරය නිරුද්ධ වෙනකොට ඒ තැනම කාමච්චන්දය හරිදි ඉට ප බොජ්ජන්ග ධර්ම හරි ොන්න ධර්මයක් වුණත් එතනම නිරද්ධලයන ඒකයි එත ින් නොන් දැම් අපිතම ුද්ධහාානයක් උපදුනා කෙළේ එකට තයන මනසිකාරණ උදව කරන්නේ ටස මනසික ට ප භාාවය ගට පසකු අරදිා. දිහානය තුළ පළවිනි දිහානි උපදවාගෙන යම් කෙනෙක් භාවනා කලා නම් පලවෙනි දිහානය තුළයායට නිරාමිස ප්‍රීතියක් තිබුණා නං නිරාමි සදදැකින් සමුදායකය ශ්‍රාවකයට තිබුණා නං භාවනමෙන් නැගිට්ට පසේ මොකක්වත් හදදැකීමක් නෑදැන් විතර්කයේද විචාරයේ ද ප්‍රීතිය ද සුකේද පකෝ අර ප්‍රීතිසුක මකක්වත් නෑයි මනසිකාරයේ නිසා ඒඒ ධර්මහට ගන්නවා මනසිකාරයේ නිරුද්ධ වෙනකොට ඒ ධර්ම නිරුද්ධවෙලාන. නිසා තමයි සදාකාලික ශාන්තයවෙච්ච මනස තුළ හිත විසංකාර ගතවීම තුළ කවදාවත් සංස්කාර ධර්මයන්ගේ ගැලීමක් නැතුව හිත විසංකාර ගතකරගෙන සරුව ශූ්‍යතාවකට පත්වීමමයි ශේෂ්ට කියලා කියන්නේ. ඒ සරුව ූන්්‍යතාවයටට පත්වීම මත තමයි ශ්‍රාවකයාන් නිර්වාණගාමී ප්‍රතිපදාවට බැස ගන්නේ. නිවන කරා සේන්දු වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ. එකම ක්‍රමේ එක ඒ නිසා පින්වත්න චිත්ත සංස්කාරය ප්‍රවාහයක් ගලනවා නම් මනසිකාරයේ නිසා මයි පින්වත්නි ගලන්නේ බොද්ජංග වනත් එහෙමයි මේ බොජ්ජංග ධර්ම වනත් පින්වත්නි මනසිකාරයේ නිසා ගලනවා මනසිකාරය නිරුද්ධ වෙනකොට එතන මේ බොද්ජංග ධර්මත් නිරුද්ධ වෙලා යනවා හැම්ම ධර්මයක් එහෙමයි මේ හිතේ ස්වභාවේ තේරුම් ග්ඩ බුද්ජංග ධර්මයන් කෙරීමත් බැඳන්ට දෙයක් නෑ. යි මේ සසිල්ල මතහරල ැමීමත් එක්ක නිර්වාණද හතුවට හිත පත්වවා කියලා කියන්නේ චිත්ත සංස්කාර ප්‍රවාහයක් ගලනවා නම් මනසිකාරයේ නිසා මයි චිත්ත ප්‍රවාහය ගලාන්නේ වෙන එක වෙන දෙයක් නිසා නෙවෙයි මනසිකාර නිරුද්ධ වී යනකොට ඒ ගලාගන ගලාගන ගලාගෙනාපු චිත් ප්‍රවාය එ එතනම නවති නෝපිනොත් එතනම නවති නවා ො ඒට ම් ූර්ණනය මේ හිත විංකාර් ගත එ එතනින් යාහට හිත විජීවිත විදර්ශන කරන්න. එතකො තමන් උදාකරගත් අධ්‍යාත්මික ප්‍රවේ ඇයක පලවනි ද ාන ෙතු ඇතින හට යා මේ විදර්ශන විදර්ශන පැත් දියුණු කරන්නව හිත විං කාර් ගතරන්න මකද ත්ව ස්ථාවරනෑ. බනාව තු ඉන්න න්තයක් ප්‍රනීත භාවයක්තිය ොන මුත්දභාව නගිට පසෙ කිස්ථාාවරන ඒ නිසයි හිත විසංකාර ගත වන ආකාරයට තමන්ගේ පරිකල්පනය ගොඩනගා ගන්නුන් ඒට උදව් කරන ලෝකයේ කිසිමාගමික මතවාදේක නැති එකම පරියාය තමයි විපස්සනාව කියන්නේ. එ විපස්සනාව කරන කොට පින්වත්ති සියල් සියල්ලම අත හැරිලේ යනවා. සියල්ල මත හැරිල යනකොට හිත විසංකාර්ගත වෙනවා. හිත විසංකාර් ගත වෙනකොට පවත්නී. ඒගේ හි විමුක්ත ස්වභාවයට පත්වෙනවා හිත සම්පූර්ණයමි දෙනවා. ඒ හිත නිරායාසෙන් උපදිනවා අය අමුතුුවෙන් භාවනා කරන්න ගොට තියෙනවා ඉති බන වෙලාවටන එහෙමකක් නෑ. නිරායාසයෙන් මේ හිත උපදිනවා. එබඳු විමුක්ත සිතකට ඒ ආකාරයෙන් කතා කරන විමුක්ත සිතකට පින්වත්නී සසර පණවඩ පෑ. සංසාරී ක කියෙ එකක් පනවන්ඩ බෑ එම අප එකම් මතක තියාගන්ඩුවන්මකක්ද මේ ජීවිතයේ තුළදීම සෝවාන් වඩ උමනාවක් තියෙනවනං අඩුම කායානු පස්සනාවත් ප්‍රකටව දියුණු කරගණ්ඩු ුවමනාවක් තිබිය යුතුයි කායානු පස්සනාව දියුණු කරන්න නැති ශ්‍රාවකයකුට මේ බණටිකක් කාල සෝවාන් වෙන්ඩ පුළුවන් කියලා කියනවන ඒකත් අද පිළිගණ්ඩ අමාරු කතාවක් ඒනි සවබ වැඩිය යුතුයි ඔබඔබ දෙස ලාගන ටියයතුයි ඔබ තුළ පවතින සක්කාය දිට්ටිය දුරුරගත යුතුයි. එතකොට මරණින් එහා පැත්තනමේ මේ ජීවිතය තුළදීම් ඔබට නිවෙන්න පොළවා. නිවීම පිණිස මේ උතුම් දේශනාව උපකාරවේවා. අද දේශනාවේ දායකත්වය මහරගම ඇල්හේන පාර අරලියව යන අංක හැටතුනෙන් හත දරණ නිවසේ පදිංචි වෛද්‍ය අමර මලිත් සහ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන නදුල. එංගලන්තේ ජීවත්වන තිසුුණී කියන පින්වත් මහත්ම මහත්මින් එකතු වෙලා. ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම දෙසැම්බර් මාසය යෙදෙන තමන්ගේ දෙමවපියන්ගේ ජන්මදින වෙනුවෙන් මේ ධර්මදානය සිද්ධ කරන්නේ. එයඇත්තන්ට අප ආශිරුවාද කරනවා. නිදුක් බව නිරෝගි භාවය සුවපත්භාවය දීර්ගායිස සම්පත්තිය කායික මානසිකයහත සැලසේවා ලෝකාර්ත සංසිද්ධිය සැලසේවා වෛද්‍යයාමර මාලිත් මහත්මටත් නදුල මහත්මටත් තිසුන මහත්මය ප්‍රධාන හැම දෙනාටම මේ උතුම් කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පි නිස උපකාරවේවා කෙලා අධිෂ්ඨාන කරනවා. දෙම ඔපියන්ට අපි විශේෂයම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ සහ ඕමානයේ වෛද්‍ය පුස්ත කාලයාආධිපති ලෙස සේවේ කළ KW.A ජයවර්ධන මැතිතුමන්ට ආදරණය පියතුමන්ටත් ජනහා සංඛ්‍යාලයකන දෙපාර්මේන්තුවේ නියෝජ අධ්‍යක්ෂක ලෙස සේවය කළ රංජනී මාරභේ ජයවර්ධන ආදරණිය මෑණියන්ටත් නිදුක් බව නිරෝගි භාවය සුවපත්භාවය පාර්ථනා කරලා තියෙනවා. විධරත්නය ආශිරවාදය ලැබේවා විශේෂෙන්ම ජයිවර්ධන මැතිතුමන්ටත්න් රංජනී මාරභය ජයවර්ධන මැතිනිය ඇතුළු හැම දෙෙනටම එ දරුවන් හැටියට එකුතු වෙලා කර මේ සත්පුරුෂ ධර්මදානමය කුසල් බලයෙන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුවා සනබේවා කියලා දිිෂ්ඨාන කරනවා ඒත්තක් මේතු බලාපොත්තු වෙනවා පියානන්ගේආදරනීය දෙමවපයන් වන බභාවප ප්‍රාප් වෙච්චි W කරුණා නන්ද පියතුමාටත් එවගේම සවිස්තිනා හාමිනේ මෑණියන්ටත් මවගේ අභාව ප්‍රප්ත දෙමවපියන් වන වෛ්‍යාචාරයේ වW. මාරබේ පියතුමන්ටත්. එවගේ මැටිල්ඩා මාරබේ මෑැනියන්ටත්. ඇඩ්ලින් මාරබේ මිත්තනියටත් මේ උතුම් කුසල් අනු මෝදන් වේවා මේ කුසලා නිසන්සයන් බලවත්වීම තුළ ඒ සියලු දෙනාටත් විශේෂයෙන්ම, ජයිවර්ධන මැතිතුමාන්ගේ නමින් සහ රජන ීමමාරබේ ජයවර්ධන මැතිනියගේ නමින් මේ ගියාව් අනිකුත් සියලූම ඥාතීන්ටත් වෛද්‍ය අමර මලිත් මහත්මා නදුල තිසුනී කියන දරුවන් ඇතුළ හැමෝෙම නමින් මේගියාව සියලූම ඥාතීන්ගේ භවගාමී සසර සුවපත්වේවා ආයති භවය සුවපත්වේවා සංසාරදු ග්‍යවා ලබනුතුම් අමානිවන් පිණසම මේ කුසල් හේතුවාසනා බේවා කිය අධිෂ්ඨාන කරනවා ඒගේම දායකක්ත්වේ දැරු පවු්ලේ හැම දෙනාගේම යහපත පිනිිසත් අවුෘුධිය පිනිසත් සෙතසාන්තිය පිනිිසත් මේ කුසල් උපකාරවේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දිගා සිරි සැලසේවා ඉතාමඉක්මනින් මේ බුද්ධ සාසනය තුළලද මුතුම් චතුරාරි සත්්‍යවබෝධ කරගන්ඩ මේ දේශනමේ කුසල් ේතු වාසනා බේවා කියෙ අධිෂ්ඨාන කරලා තියෙනවා. සියලු මහා සංගරත්නයටත් සමස්ත බෞද්ධ ප්‍රජාවටත් ධර්මය. ්‍රවණී කරපු ලක්වාසී ලකවාසි හම දිනාටමත් මේ කුසල් උපකාරවේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා හැමදිනාම මේ උතුම් බුද්ධ සාාසනයේදී නිවන් පිණිස මේ කුසල් උපකාර කරගනිත්වා. දේශකයන් වහන්ස ච්ච අපටත් සියලු මහා සංගරත්නයටත් සමස්ත පින්න්නතුන්ටත්. ඒවගේම පෙනෙන නොපෙන සියලු සත්්‍යයන්ටත් අවිීචය පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින හැම දිනනාටමත්. සතරවරන් රජදරුවන් සක්ද දෙ විඳන් ප්‍රධාන සියලු පරිවාර දිවිරජ ම්ඩලවලටත් බ්‍රක්්මරාජ මණ්ඩවලටත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවාකෙන් අධිෂ්ඨානය සහිතව දේශනාව නිමා කරන ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. මෝහහයෝ නිප්පානන්.